ජාත්‍යන්තර ගුවන් තොටු පොළෙන් එන සියලු ආගමිකයන්ගේ පරීක්ෂණ ඒ රසායනාගාරයේ කරනවා නම් සංචාරකයෝ ඇතුළු වරලත් පරීක්ෂණ කරන අයගේ පරීක්ෂණ ඒ රසායනාගාරයේ කළා මුදල් ගන්නවා නම් අපිට මේ පරීක්ෂණාගාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බරක් නැතුව මෙහෙව ගන්නට පුළුවන් නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවා මේ ප්‍රතිපත්ති තීරණය කරන තාක්ෂණික තීරණ ගන්න නිලධාරීන් ගණනාවක් ඔවුන් මේ තීරණ ගන්නේ තමන්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ තමන්ගේ රසායනාගාරය ගැන හිතලා නෙවෙයි හවසට ගිහිල්ලා වැඩ කරන හෝ හවසට ආදායමක් ලබා ගන්න පුළුවන් පෞද්ගලික අංශය ගැන හිතලා මේක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කවුරුත් විධිමත් තීරණයක් ගන්න නැතිවීමට හේතුව ඒක. ඒ අනුව අද වෙනකොට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිදර්ශක ප්‍රමාණය සීමා සහිත වෙලා තියෙනවා මේ අවස්ථාවේදීවත් ඒක විධිමත් පරිදි පවත්වාගෙන පැය 24 සේවාවක් දීලා මේ රසායනාගාරයේ ධාරිතාව වැඩි කරන්න බැරි වෙලා තියෙනවා මේ කාරණා ගණනාවක් ගත්තාම අපි නැවත මතක් කරනවා දවසින් දවස PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමට තියෙන අවශ්‍යතාවයන් අවස්ථාවන් අපි මගහරින්මින් ඉන්නවා අපි දැක්කා කුරුණෑගල රෝහලේ PCR රසායනාගාරයක් මාස 10කට වැඩි කාලයක් තිස්සේ තටඹලා ඒ සම්බන්ධයෙන් විශාල උත්සාහයක් ගෙනියලා අගමැතිතුමා පවා ගිහිල්ලා පීත්තපටියක් කපලා ආරම්භ කරා නමුත් අපිට තාම වාර්තා වෙන්නේ නැහැ ඒකේ PCR පරීක්ෂණ කරන බවක් අපි දැක්කා ඒකේ විශාල පළකයක් පවා නෙලලා තිබ්බා ඒ පළකේ ඒ රසායනාගාරයේ හදන්න විශාල ප්‍රමාණයක දායකත්වයක් ලබා දීලා තිබ්බා මං හිතන්නේ ලංකාවේ ඉන්න සියලුම දෙනා ඉතින් අපි ලංකාවේ රසායනාගාර 14ක් හැදුවා ඒකකවත් මේ වගේ පළක නිර්මාණය කරේ නැහැ. නමුත් අපිට තියෙන ප්‍රශ්නය පළකේ නෙවෙයි. අපි ඉල්ලීමක් කරනවා මේ පළකේ ඉන්න සියලු දෙනාගෙන් කරුණා කරලා පළකේ ගැහුවා වගේම මේ රසායනාගාරයේ PCR පරීක්ෂණ පටන් ගන්න අවශ්‍ය වටපිටාව සකසලා දෙන්න. මොකද පළකෙන් මේ පරීක්ෂණ කෙරෙන්නේ නැති නිසා. ඒ වගේම ජාතික රෝහලේ PCR රසායනාගාරයත් ඒ විදිහටම ආරම්භ කරා සන්නාම අරගලයක් තිබ්බා ඒක තියෙන ඉන්න සමහර විශේෂඥ වෛද්‍යවරුන්ට අවසාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ කියන ආකාරයේ සන්නාමයම ලබා දීලා තියෙනවා නමුත් අපිට තවම පේන්නේ නැහැ ජාතික රෝහල අපේ රටේ ජාතියට PCR ධාරිතාවක් එක් කරනවා කියලා. ඉතින් මේ ආකාරයෙන් ගත්තාම අපිට පේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ PCR ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය වටපිටාව යටිතල පහසුකම් සහ නායකත්වයේ සහ කළමනාකරණය නිසි පරිදි ලබා දෙන්නේ නැහැ කියන එක නිසා අපි මතක් කරනවා හෙට හෝ අනිද්දා දවසක අපිට කියන්නට එපා මේ PCR පරීක්ෂණ සියල්ල සිද්ධ වෙන්නේ නැති නිසා මේකත් පෞද්ගලික අංශයට යවන්න අපි තීරණය කරා කියලා සමාජයට ඒක වෙන්නත් පුළුවන් ඊළඟට මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේ තැන්වල කරන පරීක්ෂණ නවත්තන්න මේ ක්‍රියාවලිය දායක කරගන්න කවුරු හරි හිතනවා නම් අපි විශේෂයෙන්ම මේ පරීක්ෂණ කරන කණ්ඩායම් වලට කියනවා එහෙම යාන්ත්‍රණයකට ඉඩ දෙන්න එපා මේ දෙතුන් දෙනෙක් විසින් තමයි මේක කරන්නේ අපි 100%ක් සහයෝගය දෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන මේ පරීක්ෂණ සඳහා ලංකාවේ ඉන්න සියලු වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ ඕනෑම අවස්ථාවක ලෑස්ති එවැනි කාර්යවයකට සහයෝගය දෙන්න අපි ඒ නිසා මේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට කිසිදු සහයෝගයක් දෙන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව කියනවා මේ ආකාරයේ පරීක්ෂණ ඉදිරියට ගෙන යන්නට තමයි අපි උදව් කරන්නේ මොකද මේ රටේ මිනිස්සුන්ට අදාළ රසායනාගාර සේවාව කාර්යක්ෂමව සහ ලාභදායි ලෙස රජයට පාලනය කරන්න පුළුවන් වීම තමයි අපි දකින්නේ අපේ වෘත්තීය ජයග්‍රහණයක් විදිහට